මැත්තට මති විසබීජ නසන කරාබු නැට තෙරතියෙන ප්‍රෝගාට වලින්න මතින් ඕනේ. පලාසභා මන්ත්‍රීවරු විසුරවා හැර තිබූ පලාසභාවතුල ගිය අගෝස්තු මාසේ අපේ කාර්යාලය වැටලීමට පැමිණිය. විසුරවා හැරපු අවස්ථාවේද අගෝස්තුනේ මයිතන සැත්තැම්බරවල අනිත් ඒවත් විසුර වෙලා ඔවුන් කිව්වා දියව් දියව් චන්දෙ දියව්. මං ඔවුන් සියලු දෙනාට මෙහි පැමිණලස ඉල්ලා සිටලා මෙතන වාඩි කරලා කිව්වා තමුන් නාන්සෙලා මෙතන ඇවිල්ලා කෑගහනවට මේ සටම් පාටේ කියන මාත් කැමති. මමත් මැතිවරණ කොමිසමේ හිටියේ නැත්තම් මාත් සටම් පාටේට එකතු වෙනවා. හැබැයි තමුන් නාන්සෙලාගේ ප්‍රදේශයේ තියෙන පළාත් පාලනායතන කීයකින් යෝජනා සම්මත කරලා ඉවලා තියෙනවද රජයටවත් තමුන් නාන්සෙලා කවුරු හරි කතා කරාම කළු පාට බඳිනවා අතේ මෙතන් ඉන්නවා මේසේ උඩ නගිනවා තමුන් නාන්සෙලා කවුරුවත් නීත්‍යානුකූල සාමකාමී විරෝධයක් යෝජනාවක් කරි පාස් කළ තියෙනවද අවුරුද්දක් මේ පළාත් සභා ඡන්දේ නැති වෙච්ච එක කනගාටුයි කියන්නේ. ඊට පස්සේ තමයි පළාත් සභාවලින් පළාත් පාලන ආයතන වලින් ඒක එන්න පටන් ගත්තේ. නමුත් ඔවුන් දැනුත් එන්නේ එවන්නේ පළාත් සභා ඡන්ද විසිය තියන්න කියලා නෙවෙයි. ඔවුන් එවන්නේ පාර්ලිමේන්තු ඡන්දේ තියන්න කියලා. තමන්ගේ දේශපාලන වමනාව වෙනුවෙන් තමයි කවුරුත් පෙනීනේ. ඒක තමයි තියෙන ප්‍රශ්නේ. මැතිවරණ කොමිෂන් සභාව පතුරු ගහන ප්‍රෙස් කොන්ෆරන්ස් තියලා නමුත් විවාදය යනකොට ඒකට ඕන ආයෙන්නෙත් නැහැ. ඡන්දෙ තියන්න ඕනේ කියලා පෙනී ඉන්න අය නැත්නම් අපි කල් දාන්නේ නැහැ අපි තියනවායි කියන මන්ත්‍රීවරු පෙනී ඉන්නෙත් නැහැ. මොකද්ද අපි කරන්නේ මෙතනින් යාට? කොමිෂන් සභාවේ සභාපති හැටියට මං කවිය සභාවේ මේක කතා කරේ නැහැ. නිලධාරියෙක් කතා කරෙත් නැහැ. ගෙදරදි කිව්වෙත් නැහැ. ජනාධිපති වරණය කලින් තිබ්බොත් අපට කරන්න දෙයක් නැහැ. හැබැයි නොවැම්බර් මාසේ 9 වෙනිදායි දෙසැම්බර් 9යි අතර ජනාධිපති වරණය තියන්න කන් මේ ඡන්ද විමසීම තිබ්බ නැත්තම් මං ඉල්ලා අස්සනවා. ඒකට විරෝධය දැක්වීමක් කැරේ. ඔබතුමා ඉල්ලා අස්සනේ පළාත් සභා ඡන්දය. පළාත් සභා ඡන්දය තියාගන්න ඡන්ද විමසීම තියාගන්න බැරි වුණොත් ඔක්තෝබර් නොවැම්බර් මාසේ මා මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති දුරෙන් ඉල්ලා අස්සනවා. කොමිෂන් සභාවෙන් ඒක තියන්න ඕනේ කියලා කියන එක මහින්ද දේශප්‍රියත් පුරවැසියෙක් මහින්ද දේශප්‍රියගේ හෘදේ වස්තුවක් රිදෙනවා මේ ඡන්දේ කල් දෙපීම ගැන මේ නොතීම ගැන. මොකද අපි සාකච්ඡා වලට දිගින් දිගටම ගිහිල්ලා තියෙනවා. හැම දේශපාලන පක්ෂ නායකයෙක්ම මේක තියන්න ඕන බව කියනවා. ඒ එක්කම අපේ සමහර දේශපාලන පක්ෂ කියනවා අපේ ඇජෙන්ඩා වලට අපි තියෙනවා කියලා. එක එක පක්ෂ වලවත් එක එක කාගේවත් ඇජෙන්ඩා වලට ඡන්දේ තියන්න මහින්ද දේශප්‍රිය මේකේ වාඩි වෙන්නේ නැහැ. ඒ වුණාට ස්වභාවතුමා දැන් මේකෙන් මේ මාතෘ දෙනෙක් කෙනෙක් සභාපති කරන්නේ